කෙහෙලියට අසනීප ඇති කෙහෙලියට සුග ඇති කොලෙස්ටරෝල් ඇති ප්‍රෙෂර් ඇති මාරාන්තික වෙන්න ඇති එහෙම කියමුකෝ අපි හැබැයි මතක තියාගන්න ඔයිට වඩා අන්ත අසරණ රෝගීන් මේ වෙලාවෙත් ඔය බන්ධනාගාරය ඇතුලේ ඉන්නවා ඒ අහිංසක ඒ හිරකාරයෝ ගැන මේ බන්ධනාගාර වෛද්‍යවරුන්ගේ ඔය දයානිත පහළ වෙන්නේ නැත එසක් කෙහෙලිය pH වීම අමුත්තක් නෙමෙයි අපිට ඒක මාර එකක් වාව් එකක් නෑ අපිට සිරකරුවෝද මිනිස්සුයෝ කිව්වා වගේ සෑම සිරකරුවෙක්ම රෝගියෙක්ද කියන එක තමයි දැන් අපිට බලන්න වෙන්නේ ඒ නිසා අපි කියනවා බන්ධනාගාර රෝහලේ ඉන්න වෛද්‍ය අධිකාරිවරයාට මේ ක්‍රියාකලාපය කෙහෙලියගේ සෞඛ්‍යයට කෙසේ වෙතත් තමුන්ගේ සෞඛ්‍යයට නම් එච්චර හිත හොඳ වෙන එකක් නැති වෙයි විශාල ඖෂධ ප්‍රමාණයක් ලබා ගන්න තැනැත්තෙක් කියලා අධිකරණයේ පවා කරුණු අනාවරණය වුණා දැන් ඔහු ප්‍රතික්ෂේප කරනවලු ඔහුට ඒ ප්‍රමිතියෙන් යුතු ඔහු ඒ නිශ්චිතව ලබාගත් ඖෂධ ඔහුට අවශ්‍යයි කියන එක ඔහුට දැනෙන්න පටන් අරන් තියෙනවා මේ රටේ ඇහැට බෙහෙත් ටික දාලා අන්ධ වෙච්ච මිනිහගේ දුක ඔහුට දැනෙන්න පටන් අරන් තියෙනවා තමුන් වංචා කරලා ගෙනාපු ඉමුනෝ ග්ලොබියුලින් කියන නම ගහගත්ත ඒ රසායනිකය හෝ මොකක් හරි මජර බෙහෙත නිසා ලෙඩ දුක් වලින් දුක් විඳපු මිනිසුන්ගේ දුක ඇප ලැබෙන තුරු රෝහල් තුල තියාගන්න විදිහේ බාල කූට පහත් ආකාරයේ ක්‍රියාමාර්ග හරහා වළක්වන්න හදනවා නම් ඒවත් ප්‍රශ්න කරගෙන උසාවිය ඉදිරියට යන්න මේ රටේ නීතිඥ ප්‍රජාව මේ රටේ සිවිල් සංවිධාන බලාගෙන ඉන්නවා රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න